मुनाहरी रूप वाले तीन प्रमाण पिलीवेलट पाटी पाटी गत करना पिलीवेलट तीयन ඊළඟට දැන් අපිට ඉතුරු වෙලා ඉන්නේ මෙන්න මේ දෙන්න. මේවද මේ දෙන්න. මේ දෙන්නගෙන් අපිට ඊළඟ එකන තෝරගන්න ඕන දැන් ලොකුම එකනා නේද? අපි හදාගෙන යන්නේ විශාලම එකේ සිට කුඩාම එක වෙනකම්. විශාලම රූපයේ සිට කුඩාම රූපය වෙනකම්. එතකොට අපිට මේ දෙන්නගෙන් උත් තෝරන්නේ කවුද? මෙන්න මේ දෙන්නගෙන් උත් විශාලම එකනාව තෝරගන්න ඕන. දැන් අපිට බලමුම් පේනව නේද මේ දෙන්නගෙන් විශාල කවුද? මෙන්න මෙයා මම යාව අඳිනවා මෙතන බලන්න ඕනේ ඊළඟට අඳින්න යාව මෙන්න යා වෙන්ද ඊළඟට දැන් අන්තිමට මෙයා තන්නේ ඉන්නේ මේ බල පොඩි මෙක්කෙනා මෙයා වඳිනවා ඊළඟට දැක්කද ඔන්න විශාලම රූපයේ සිට කුඩාම රූපය වෙනකන් පිළිවෙලකට පටි පාටිගත කරායි කියන්නේ පිළිවෙලකට එයාලව තිබ්බා. දැන් මෙයා නේද? මෙයා මෙයාලා පිළිවෙලට හිටපු කට්ටිය විශාලම රූපය ටිකක් පොඩි රූපය කුඩාම රූපය කියලා අපි ලොකුම රූපයේ සිට පොඩිම රූපය වෙනකන් පිළිවෙලින් පටි පාටිගත කරා. හරි ඊළඟට අපි කරන්නේ දැන් මේ තුනගෙන්ම කොඩිම රූපයේ සිට ලොකුම රූපය වෙනකන් ඔන්න පටිපාටිගත කරන්න හදන්න. කුඩාම රූපයේ සිට විශාලම රූපය වෙනකන්. හරිද? ඊළඟට අපි කරන්නේ කුඩාම රූපයේ සිට විශාලම රූපය වෙනකන් මෙන්න මේ තුන් දෙනාව පේලියකට තියනවා. නැත්නම් පටිපාටිගත කරනවා. බලමුද? මේ තුන් දෙනාගේ පොඩිම එක්කෙනා කවුද? මෙන්න මෙයා නේද? ඔන්න යාව මම රවුම් කරලා යාව අඳිනවා මුලින්ම. මෙයා මෙහෙම ඉදියන්දින්න එපා. ඔන්න යාව මුලින් අඳිනවා. දැන් අපි කරන්නේ පොඩි මෙක්කිනාගේ නම් ලොකු මෙක්කිනා වෙනකන් පටිපාටිගත කරමි. ඊළඟට දැන් මේ දෙන්න ඉතුරු වෙලා ඉන්නවා. මේ දෙන්නගිනුත් අපි තෝරන්න ඕනේ කුඩා මෙක්කිනා. මේ දෙන්නගෙන් කුඩා එක්කිනා කවුද? මෙන්න මෙයා. ඒක නිසා යාව අඳිනවා. යාව ගන්න රවුම් කරලා වින් කරගත්තා. යාව අඳිනවා මෙතන. मकन मकल
විශාලම රූපයේ සිට කුඩාම ඉතලම මේ තුන් දෙනා ඇඳ ගන්න ඕනේ. මේක නේද ගන්න. මේ තු මේ විදිහටම ඇඳ ගන්න. ඒ කියන්නේ මේ ප්‍රමාණ වලටම ඇඳ ගන්න මේ ප්‍රමාණ වලටම ඊට පස්සේ ඊට යටින් එක පිටුවක් ගන්න මේකට ඊට යටින් විශාලම ලොකුම රූපයේ සිට කුඩාම රූපය වෙනකන් අඳින්න ඕනේ. ඉතල මේ තුන අඳින්නකෝ. ඇඳ ගන්න හැමෝම. හරි ඔන්න ඇඳලා ඉවරයි. ඇඳලා ඉවරයි නම් ඊළඟ පේළිය අඳින්න ලොකුම රූපේ ඉඳලා. මුලින්ම ලොකුම රූපය ඊළඟට ටිකක් පොඩි රූපය ඊළඟට පොඩිම රූපය. අඳින්න බලන්න ඔය පිළිවෙලට. දැන් ඔන්න මුලින්ම මේක ඇඳලා ඊළඟට මේක එක පිටුවක අඳින්න ලොකුවට අඳින්න එපා පිටුව පිරෙන්නම. विशाल रूपे सिट कुडा रूपे दक्वा पटिपाटिगत करमु විශාල රූපයේ සිට කුඩා රූපය දක්වා පටිපාටිගත කරමු. ඔන්න දැන් මෙතන ඉඳන් ඔයාලා තනියම කරන්න ඕනි. මාත්‍රිකාව ලියලා දෙන්න. හරි. ඔන්න මම රූප තුනක් දෙනවා. ඔන්න තියෙනවා රූප තුන. විශාල රූපයේ සිට කුඩා රූපය දක්වා පටිපාටිගත කරන්න තමයි ඔයාලට තියෙන්නේ. ඉස්සෙල්ලම මේ රූප තුන ඇඳ ගන්න ඕනි. හරිද? ඉස්සෙල්ලම මේ රූප තුන ඇඳ ගන්න ඕනේ. මේ රූප තුන ඇඳට පස්සේ තමයි ඔයාලා පටිපාටි කර කරන්නේ. එහෙම නැත්නම් පිළිවෙලකට අඳින්නේ. ඔන්න මම ඇඳලා තියෙන පිළිවෙලට තමයි මුලින් අඳින්න ඕනේ. ඊට පස්සේ ඔයාලා තනියම තමයි ලොකු රූපයේ ඉඳලා පොඩිම රූපේ වෙනකන් පිළිවෙලට අඳින්න ඕනේ. අඳින්න බලන්න මේ රූප තුන. ඊළඟට මේ රූප තුන ඇඳලා මේ රූප තුන පටිපාටිගත කරලා අඳින්න ඕනි. ඉස්සෙල්ලම පුතාලා මේ රූප තුන ඇඳ ගන්න ඕනි. ඊට පස්සේ තමයි ඔයාලා අඳින රූප අඳින්නේ. අඳින්න බලන්න. මම එතකන් කලින් අයගේ පොත් ටික බලන්නම්. ඔන්න ටීචර් ඊළඟට දෙනවා තව වැඩක් තනියම කරන්න. ඇඳලා ඉවරයි බලන් ඉන්නා ඉන්නවා නේද? ඔන්න ඔය වැඩෙත් කරන්න බලන්න. මේකෙත් තියෙන්නේ ඔන්න ටීචර් දානකන් ඉන්න. හරි. ඔන්න දැම්මා. මේකෙත් තියෙන පුතේ කරන්න මොකක්ද? විශාලම රූපයේ සිට කුඩාම රූපේ වෙනකන් පටිපාටිගත කරන්න තියෙන්නේ. කුඩාම රූපයේ සිට තමයි අපි පටිපාටිගත කරන්න යන්නේ දැන්. හරි බෝඩ් එක දිහා බලන්නකො ටිකක්. ඔන්න දැන් අපි විශාලම රූපයේ සිට පටිපාටිගත කරා. ඊළඟට අපි කරන්නේ කුඩාම රූපයේ සිට විශාලම රූපය වෙනකම්. හරිද? අනේ ඊළඟට අපි කරන්නේ කුඩාම රූපයේ සිට විශාලම රූපය වෙනකම්. පටිපාටිගත කරන්න තමයි යන්නේ. ඔන්න ටීචර් ආයි ස්ක්‍රීන් එක දාලා පෙන්වන්නම්. ඔයාලා පටල ගන්න එපා පුතාලා. අම්මලා මාතෘකාව ලියලා දෙන්න මම පෙන්වුවාම. ඊට පස්සේ ආයි පටල ගන්න එපා. ඔන්න අපි කලින් කරා විශාලම රූපයේ සිට කුඩාම රූපය වෙනකම්. දැන් කරන්න යන්නේ කුඩාම රූපයේ සිට විශාලම රූපය. කියන්නේ පොඩිම රූපයේ සිට ලොකුම රූපය වෙනකම්. පොඩිම රූපයේ සිට ලොකුම රූපය වෙනකම්. ඔන්න දැන් කවුරු පටල ගන්න එපා මේ පාර. ඔන්න ටීචර් ස්ක්‍රීන් එකේ දාන්න මාතෘකාව බලන්නකෝ. එතකොට අම්මල බලලා ලියලා දෙන්න. ඔන්න මාතෘකාව ලියා ගන්න. කුඩා රූපයේ සිට විශාල රූපය දක්වා පටිපාටිගත කරමු. ඔයාලට පේනවා ඇති දැන් බෝල තුනක් තියෙනවා. මේ බෝල තුන පුතාලා ඉස්සෙල්ලම ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ මේ බෝල තුන අතරින් කුඩාම බෝලේ ඉඳන් ලොකුම බෝලේ වෙනකන් පිළිවෙලට පටිපාටිගත කරන්න ඕනේ.
කරන්න බලන්න. කුඩාම බෝලයේ සිට විශාලම බෝලය දක්වා. මෙන්න මේක ඇඳගෙන ඉවරයිනේ නේද? ඊළඟට ටීචර් තව එකක් දෙන්නම්කෝ බලන් ඉන්න අය කරන්න. අනිත් අය අඳිනක. මේක කරන්න තියෙනෙත් මෙන්න බලන්න ටීචර් දෙනවා දැන් අංක දෙක. එකින් මාළු තුන්දෙනෙක්. මේ මාළු තුන්දෙනාගේ පොඩිම මාළු වගේ ඉඳන් ලොකුම මාළුව වෙනකන් පිළිවෙලින් පටි පාටි ගත කරන්න ඕනේ. ඒ කියන්නේ පිළිවෙලට අඳින්න ඕනේ. හරි ගොඩක් අය දැන් ඇඳලා ඉවරයි. යාල බලන් ඉන්න නිසා ටීචර් යාලට තව එකක් දෙනවා දැන් ඔන්න. නා අන්තිම එක. මේක කරන්න තියෙන්නේ කුඩාම රූපයේ සිට විශාලම රූපය. න කුඩා රූපයේ සිට විශාල රූපය වෙනකන් අඳින්න තියෙන්නේ. හරි උත්තරේ පේනවද? පොඩිම කොලේ තියෙනවා ඊළඟට ටිකක් ලොකු කොලේ තියෙනවා ඊළඟට විශාලම කොලේ තියෙනවා. එහෙනම් ඔයාලා මතක තියාගන්න අද අපි කරේ මොකක්ද? ලොකු රූපයේ සිට කුඩා රූපය වෙනකරු කුඩා රූපයේ සිට ලොකු රූපය එහෙම නැත්නම් විශාල රූපය වෙනකරු අපි පටිපාටි ගත කළා නේද? ඊළඟ දවසේ ටීචර් වෙන පාඩමක් ආයේ කියලා දෙනවා. ආයිබෝවන්.